උඹේ ඒලෙවල් ෆේල් වුණොත් රිද්දක් ඇඳයි යන්න වෙන්නේ. කනහරා මොලේට කියනවා කියන්නේ ඒක මාරු ඉදිරිය වැදුනා. සාමාන්‍ය අපි ගත්තොත් රියැලිටි එකකින් එලියට එන ස්ටාර් කෙනෙක් කියන පුඹපු බැලුමක් වගේ. ගල මතු පිට මල පිපෙන් මල වට බඹරිඳු නටන් වැහි වැහැලා ගඟ පිරෙන් ගඟ උතුරා හිත පිරෙන්න. වර්තමානයේ ගායක ගායක ගායිකාවන්ගේ අය කිරීම සම්බන්ධව මේ ගැන ඔබ දරන අදහස් ඔබගේ මතය මොකක්ද? මට හරි මේක මහා ගිල්ටි ෆීලින් එකක් දැනෙන. කන්නගේ මා තාමත් ඔබ ගැන සිතන පරණ පාරේ පිපිලා නලුත් මල් තිබුණා නටන තාලේ දැකලා පරණ මල් හැනුවා මන්දාරමට. මෙයා තම ෆයිනල්, මෙයා තම ෆස්ට් වෙන්න ඕනි කියලා කිව්වා. ඔබ තමයි විය යුත්තේ කියලා. නමුත් ඔබට ඒ තැන ලැබුණේ නැහැ. පරාජය කියන දේ ඒ කඩා වැටීමක් කියන දෙයක් හමුන්නේ නැහැ. මට හිතෙනවා මට ඒක ඊට වඩා පන්නරයක් වුණා. පෙම්වතෙක්ගෙන් ඇරින් ලැබිලා නැද්ද? අනාර ප්‍රශ්න. අයිබෝවන්, ජීවිතය කියන්නේ හරිම පුදුම දෙයක්. අපිට ජීවිතයේ සමහරක් දේවල් තියෙනවා අමතක කරන්නම බැරි. හැබැයි කාලෙත් එක්ක විවිධ වපසරිවල එන විවිධ මාතෘකාවත් එක්ක අපිට ඒ දේවල් අමතක යනවා. හැබැයි අපි ඒ දේවල් වලට අදත් හෙටත් හැමදාටම ආදරය කරනවා. අන්න ඒ වගේ චරිත මගේ ජීවිතේ, ඔබේ ජීවිතේ, අපි හැමෝගෙම ජීවිතවල හරි අපූර්වට තැන්පත් වෙලා ඉන්නවා. මට වගේම ඔබටත් එහෙම අමතක වෙච්ච චරිත ඉන්නවද ජීවිතය තුළ? සුවිශේෂී වූ පුද්ගලයන් කාලයක් තිස්සේ අපි හරි අපූර්වට ආදරය කරලා අද වෙනකොට අපිට අමතකව ගිහිල්ලා ඒ අය ගැන කතා නොකරන තැනකට පත් වෙච්ච කාලයක්. ඔව්. හැබැයි බය වෙන්න එපා. ඒ ගැන හිතන්න එපා. ගොමි ටීවී අපි සුපුරුදු විදිහට අලුත් අඩක් ඕගොල්ලෝ වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා. ඒ අමතකව ගිය චරිත ඔබ ඉදිරියට හරි අපූර්වට ගේන්න අමතක චරිත වැඩසටහන ඔස්සේ ඔබේ නිවහනට සුපුරුදු විදිහටම ලස්සන තේමාවක් ඔස්සේ අපූර්ව චරිතයන් ඔබ හමුවට ගේන්න අපි සූදානම්. ඉතින් ඔබට තියෙන අපිත් එක්ක ඒ විදිහටම ඒ ආදරේ, එදා දීපු ආදරේ අදටත් අපි ගැන තියලා විශ්වාසය අපි ගැන තියලා අපිත් එක්ක එකතු වෙන්න. අද අපි මූලාරම්භ වැඩසටහනට ඔබ ආදරය කරන සුවිශේෂී අපූර්ව චරිතයක් මෙතනට ගෙන්නවා. අපි ආරාධනය පිළිගෙන අපේ වැඩසටහනට සපැමිණේ ඉෂිනි තමෝදයා ජයතිරක. ඔබ පිළිගන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල ජීවිතේ මල්. ඇයෝ ගැන දැන් ඔබ දන්නවනේ නේ? දැන් මම පටන් ගැම්ම එහෙම තිබ්බට ඔබට දැන් ඇය දැක්ක ගමන් මතක් වෙනවා. අවුරුදු 6ක් ආපස්සට ගියොත් ලංකාව තුළ රියැලිටි වේදිකාව තුළ නොමැකෙන චරිතයක් ඔබ. අද වෙනකොට විවිධ මාතෘකාවන්, විවිධ ප්‍රශ්නයත් එක්ක අපිට අමතක වෙනවානේ. අපි සාමාන්‍ය මිනිස්සුනේ. දැන් ඔබව දැක්ක ගමන් ටක් ගාලා යනවානේ. ඒ ඇය ඉෂිනි තමෝදයා ජයතිලක. ඔබට තියෙන්නේ අපූරු භාවයක්. ඔබේ කටහඬ වෙන කාටවත් සම කරන්න බැරි අපූරු භාව ප්‍රකාශනයක් ඔබේ කටහඬ තුළ තියෙනවා. එහෙම නේද ඉෂිනි? ස්තුතියි මුනේ. එහෙම මං හිතන්නේ මේ එක මම කියනට වඩා ගොඩක් පිටින් කියන අය කියනවා එක වෙනස් කටහඬක් එහෙම කියන මේ එහෙම වෙන්නේ නැති. මම මෙහෙම කිව්වොත් ඔබට තියෙන්නේ අනන්‍ය වෙච්ච රූපයක්. ඔබේ නමටම හරියන. ඒ කියන්නේ ඔබ රූපේනුත් පොහසත්, ඔබේ කටහඬිනුත් පොහසත්. ඒ විතරක් නෙමේ, ඇය අධ්‍යාපනයටත් එය හා සමානවම දක්ෂයි. මොකද ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉගෙනුම ලබන විද්‍යාර්ථියෙක්. ඉතින් අපි ඒ ගැන පස්සුවට කතා කරමු ඉෂිනි. ඔබේ නමේ තේරුම මොකද? ඉෂිනි තමෝදයා. ඉෂිනි තමෝදය කියලා ගත්තාම ඉෂිනි කියන නමේ තේරුම ගත්තොත් මේ හැම දෙයක්ම ඉෂ්ට කරගන්න වගේ යන්නේ එහෙම තේරුමක් තියෙනවා. සහ තමෝදය කියන්නේ තමන්ට එලියක් කියන ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි තේරුම. ඇය එහා සමානව නමට අර්ථයක් දෙන්නම හපං දක්ෂතාවයක් තියෙන පුද්ගලයක් නෙමෙයි පුද්ගලිකාව. ඒ කියන්නේ ඔබ ගැන තියෙන හරි අපූර්ව අනන්‍යතාවය. මට දැන් මෙහෙම කියන්නේ දැන් ඔබට චරිතයක් හරි ගැහණු ළමයෙක් හරි කියනවට වඩා ඔබ දෙයක් හිතුවොත් ඒක කරනවාමයි. ඔබ දැන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඔබේ අවසන් වසර ඉගෙනුම ලැබනවා. ඒ ඔබේ දක්ෂතාවය මම ටාගට් එකකට අරමුණකට හීනයක් නෙමෙයි. අපි හැමෝටම හීන තියෙනවා. නමුත් අරමුණු හරි සීමිතයිනේ. ඔබේ හීන අතරින් ඔබේ ජීවිතයට අරමුණක්
තියාගෙන අරමුණ වෙනුවෙන් වැඩ කරනවා. ඉෂිනි, එතකොට මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ? මොනවද ඔබේ වැඩ කටයුතු ගැන අපි කතා කරමු. මේ දවස්වල වැඩ ගැන කතා කරොත් කේ ගොඩක් වෙලාවට දැන් මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක තමා ගොඩාක් වෙලාවට මම නිරත වෙලා ඉන්නේ. ඒකට හේතුව අවසාන වසර යන්නේ. ඉතින් අවසාන වසර කියන්නේ ටිකක් අමාරු කාලයක්, මේ 50 දින කාලය වගේ. ඒ කියන්නේ මේ අපිට රිසර්ච් වැඩ තියෙනවා, ඊට පස්සේ සයිමන්ට් තියෙනවා, ඉතින් එක්සෑම් තියෙනවා. ඔවත් එක්ක තමා ඇත්තටම ගොඩක් මේ ඉන්නේ නිරත වෙලා. ඉතින් ඊට අමතරව සංගීත පැත්තෙන් ගත්තොත් වැඩ කීපයක් පහුගිය ටිකේ සිද්ධ වුණා. කියන්නේ අප්‍රේල් මාසේ, මැයි මාසේ වගේ ආසන්න කාලේ පොඩි පොඩි වැඩ ටිකක් වුණා. ඉතින් ඒවා පොඩ්ඩක් తాවකාලිකව මේ පොඩ්ඩක් මේ මැයි මාසේ චුට්ටක් මේ යනකම් මේ මේ කියන මාස ටික මැයි, ජූනි, ජූලි යනකම් චුට්ටක් අපි නවත්තගෙන තියෙන්නේ. අය සංගීතයේ වැඩ කටයුතු චුට්ටක් නතර කළා. මොකද හරි කාර්ය බහුල දවස් ටිකක් මේකේ වෙන්නේ ඇගේ අධ්‍යයන කටයුතු වල විභාගත් එක්ක. ඉෂිනි, දැන් ඔබ ජපර කැම්පස් එකේ, ජපර විශ්වවිද්‍යාලය තුළ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ පුරාවිද්‍යා විශේෂණ උපාධියක් හදාරන්නේ. මේ ගැන අපි චුට්ටක් කතා කරමුනේ. ඔව් අනිවාර්ය. මගෙන් මේ කෙනෙක් ඉදන් ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි ඉෂිනි, ඇයි ඔයා සංගීත කරන්නේ නැත්තේ? ඇයි පුරාවිද්‍යාව විතරක් කරන්නේ? පුරාවිද්‍යාව මොකද්ද? ඇයි පුරාවිද්‍යාව කරන්නේ? ඇයි කියන එක මම අහන්නේ. ඒක මේ ප්‍රේක්ෂකයන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මම කියන්නේ මම ඕ ලෙවල් කාලේ ඉඳන් මම ඉතිහාසයට ගොඩක් ආස කරා. ඒකට හේතුවක් තිබ්බා. දැන් මම අපි එක එක දේවල් වලට ආස කරන එක එක හේතු තියෙනවනේ. සමහර වෙලාවට අපි ආදරය කරන චරිතවල ඒ රූපෙට අපි ආදරය කරනවා, කටහඬට ආදරය කරනවා. ඉතින් මම මේ මට උගන්වපු ගුරුවරයා ඒ උගන්වපු විදිහට මට ආස හිතුණා. ඒක මම හිතන්නේ ලොකු පන්නරයක් ඒක මට. ඉතින් ඒකත් එක්ක ඉතිහාසය කියන විෂයෙත් මම ගොඩක් ආදරය කරා. ඊට පස්සේ ඉලෙවල් වලටත් මම ඉතිහාසය කරා. ඒ කරන කාලෙදී ලොකු ආසාවක් තිබ්බා. මේ දැන් ඉතිහාසයේ ගොඩ නැගෙන්නේ සාමාන්‍යයෙන් අපි දෙයක් හොයාගත්තොත් තමයි ඉතිහාසයක් කියන දෙයක් එන්නේ. ඒ නිසා මේ මේක හොයාගන්නේ කොහොමද කියන එක නිකන් හිතන්න ආස හිතුණා. ඊට පස්සේ තමයි මම විශ්වවිද්‍යාලයට මම ජපුර තෝරගත්තේ මට පුරාවිද්‍යාව කරන්න ඕන නිසා. ඉතින් එහෙම තෝරගෙන තමයි මම පුරාවිද්‍යාවට ඒ කාලේ ඉඳන්ම මගේ ආසාවක් තිබ්බා. අර අලුත් දේවල් හොයන්න, ඇවිදින්න, විශේෂයෙන් ඇවිදින්න තැන් තැන්වල. මොකද ගොඩාක් මං ගෙදර නෑ. කෝල් කරද්දිත් ගොඩක් අය මං ගෙදර නෙමෙයි ඉන්නේ. එක්කෝ එහා කෙරෝලේ, එහෙම නැත්නම් මෙහා කෙරෝලේ, එහෙම නැත්නම් එක්කෝ රට මැද්දේ, එහෙම එහෙම තැන්වල තමයි ඉන්නේ. එක එක අධ්‍යන වැඩවලට ගිහිල්ලා ඉතින් ඒකට මං ගොඩක් ආස කරා. ඉතින් ඒ දෙත් එක්ක මම පුරාවිද්‍යාව තෝරගන්න පෙළඹුණා. ඔව්, දැන් අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට තිබුණ ලොකු ප්‍රශ්නයක්, ඉෂිනි ඇයි මේ සංගීතයේ මග නතර කරලා පුරාවිද්‍යාවට, ඉතිහාසයට යොමු වෙලා ඒ තුලින් ඉදිරියට යන්න සූදානම් වුණේ කියලා දැන් පිළිතුරු මං හිතන විදිහට ඔබට ලැබුණා. ඉෂිනි, දැන් මම මෙහෙම ඇහුවොත් මේ මගේ ප්‍රශ්න නෙමෙයි, මං දන්න විදිහට, මට දැනෙන විදිහට ඔබට ඒක තේරෙනවා. මේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශ්න තමයි මං ඔබෙන් අසන්නේ. ඔබ සංගීතය හොඳින් ප්‍රගුණ කරපු, ඒ කියන්නේ ඔබට සංගීතයට ඔබට තියෙන්නේ ජන්මින්ම ලද හැකියාවක්, උපත් හැකියාවක්. ඒක හරි අඩුයි හැමෝටමනේ. දැන් ඔබේ හැකියාවත් පසෙකලා ඉතිහාසය, පුරාවිද්‍යාව ඉගෙනගෙන ජීවිත ඉදිරියට යන සූදානම් වෙනවා. ඔබ අනාගතේ කවුරු වෙන්නද කැමති කියලා අපි අහුවා. ඔය ප්‍රශ්නයක් අනාගතේ මං කැමති අතර මගේ කියන්නේ මගේ බලාපොරොත්තු තියෙන පුරාවිද්‍යාත්මයෙන් ලංකාවේ විතරක් නෙමෙයි. මොකද දැන් පුරාවිද්‍යා ශාස්ත්‍රයේ ලෝකෙ ගත්තොත් ඉහළ පෙළේ තැනක තියෙන අපි ලංකාවේ ඇත්තනම ඒක යම්කිසි මට්ටමක පල්ලෙහා තත්වයක තිබ්බත් ලෝකයේ තියෙන පුරාවිද්‍යා විෂය ගත්තොත් හරි ඉහළ මට්ටමක තියෙන. ඉතින් මට ආසයි ලංකාවට සීමා නොවිච්ච ලෝකයක් කතා වෙන වර්තමාන එහෙම චරිත ඉන්නවා ලංකාව ඇතුලේ. එහෙම අපි ගත්තොත් පරීක්ෂණ කරපු විද්‍යාඥයෝ. ඉතින් එහෙම චරිතයක් වෙන්න මං හරි ආසයි. එහෙම වෙලා ලංකාවට සේවයක් කරන්න ආසයි. ඉතින් අපි බලමු. අනිවාර්යෙන්ම ගොමි ටීවී අමතක චරිත අපි ඔබට සුබපතන. ඒ විදිහටම ඒ බලාපොරොත්තු, ඒ අරමුණු, ඒ ආකාරයෙන්ම සඵල කරගන්න හැකියාව ලැබේවා කියලා. ඒ වගේම මේ විශේෂම දේ දැන් පුරාවිද්‍යාව විතරක් නෙමෙයි, අනිත් පැත්තත් ඊට පස්සේ කට්ටිය බලයි ඉෂිනි අතෑරලා දානවා කියලා මම අහන්න හැටුව. දැන් ඒත් එක්කම ඔබ එකට ප්‍රවිෂ්ට වුණා. එතකොට සංගීතය ඇත්තටම මම අතාරින්නේ නැහැ. සංගීතය කියන්නේ මේ මම දකින විදිහට මං ගොඩාක් ආදරය කරන, මං ගෞරව කරන දෙයක්. මම පොඩි කාලේ ඉඳලාම සංගීත කරනවා. එතකොට පුරාවිද්‍යාව කියන්නේ මගේ රැකියාව. මගේ රැකියාව. එතකොට සංගීතය කියන්නේ මගේ රැකියාවම නෙමෙයි, මගේ මං ගෞරව කරන, මම ආදරය කරන, මම අපන් ගත්තොත් හැමෝම අදහන ආගමක් වගේ මම සංගීතය කියන දේ හරි ආදරෙන් මගේ ජීවිතේට ලං කරගෙන තියෙන දෙයක්.
සංගීතය කියන්නේ ආගමක් අගේ ඇත්ත ඒක අපේ හදවතට දැනෙන අපේ ප්‍රකාශන ඉදිරිපත් කරන්න අපේ හැඟීම් දනවන්න පුළුවන් හරි අපූර්ව භාව ප්‍රකාශන ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍ය සංගීතය කියන්නේ ඔබ මීට අවුරුදු 6කට ප්‍රථම රියැලිටි තරග ඇතුළ ජූනියර් සුපර්ස්ටාර් වේදිකාවේ හරි ඉහළින්ම බැබළුණු තරුවක් අපි මේ ගැන චුට්ටක් කතා කරමු හරි වව් එකක් තිබේ දවස්වල ඔබ ට්‍රෙන්ඩින් වෛරල් එක අර ඉෂිනි කිව්වහම ඕනම කෙනෙක් දන්නව අවුරුදු 6කට කලින් නමුත් දැනටත් අදටත් වක්කඩනග ගීතය ඇහෙනකොටම ඔළුවට එන්නේ අපේ අමරදේව ශූරීන්ට පසුව මේ ගීතය භාව ප්‍රකාශාත්මකව ගායනා කළේ ඇයි කියන ඒ හයිය ඔබට තියෙනවා අපි කතා කරමු අවුරුදු 6කට කලින් ඒ ජූනියර් සුපර්ස්ටාර් තනකේතුට ඔබට ලැබුණ අත්දැකීම් මේ ගැන විශේෂයෙන් ඒක කතා කරන්න ඕනේ මොකද මම අද මෙතනට අවිලා කතා කරන්නේ ඔයා මට කතා කරන්නේ මට ආරාධනා කරන්නේ ඒ තරගින් මම ගොඩක් දෙනෙක් දැනගත්තා ඉඳලා ජූනියර් සුපර්ස්ටාර් ගත්තොත් ඒක අනපේක්ෂිත හිණයක් කියමුකෝ අපි මේ ඒකට හේතුව මගේ පාසල කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් ඒ වගේම මගේ අම්මයි තාත්තයි තමයි මේ තරගයට මම යොමු කළේ ඉතින් සාමාන්‍යයෙන් ඉස්කෝලෙකින් ළමයෙක්ට ඒ වගේ තරගයකට යොමු කරනවා ජීවිතේට අහලා නැහනේ. හැබැයි මගේ පාසල මට මාර විදිහට ඒක උදව් කරා. ඉතින් එහෙම මම ජූනි සුපර්ස්ටාර් තරගයට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් පළවෙනි වටෙන් ගියා. ඉතින් අවංකවම කිව්වොත් ඒ කාලේ මම දන්නේ නැහැ මේ මම අවම දන්නේ නැහැ මට ෆෝන් තිබ්බේ නැහැ අපිට ඒ කාලේ ෆෝන් නැහැ. මම පළවෙනි ජොබ් එකෙන් තමයි මම ෆෝන් එකක් ගත්තේ. ඉතින් මට ෆෝන් නැහැ. අම්මගේ තාත්තගේ තිබ්බ පොඩි ඔය ඉස්සර පොඩි ෆෝන් එකක් මේ කියන්නේ ස්මාර්ට් ෆෝන් ආපුම කාලේ හරි පොඩි එකක් තිබ්බේ. ඉතින් ඒකේ මම දන්නේ නැහැ මම ට්‍රෙන්ඩින් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. එහෙම තිබ්බ කාලයක් ඇත්තරම. ඉතින් ජූනියර් සුපර්ස්ටාර් පළවෙනිම ඒ එපිසෝඩ් එකේ පළවෙනිම එකේ තමයි වක්කඩලඟ කීතේ ගායනා කරේ. එතකොට මම ඒක කලින් ඉස්කෝලෙත් ගායනා කරා. ඉතින් ඊට පස්සේ මට හිතුණා මේක කියලා බලමු. ඔබ ආදරය කරපු ගීතයක් මම හරි ආදරෙයි මං අමරදේව ශූරින්ට මම පොදුම විදිහට ගෞරව කරන කෙනෙක්. ඉතින් හදවතේ ගායනා කරනවා. ඉතින් ඒ ගීතවල තියෙන වෙන රහක්. ඉතින් ඒක ජුනි සුපර්ස්ටාර් වල ගායනා කරා. ඊට පස්සේ ඊළඟ තරඟවලදීත් මට ලැබුණේ එහා සමාන ගීතය. කියන්නේ අපි ගත්තොත් මම ගොඩක් ශාස්ත්‍රීය සංගීතය හදාරපු කෙනෙක්. එතකොට මට ලැබුණ ගීත සහ මං ගායනා කරන්න යොමු වෙච්ච ගීතත් එහා සමානයි. ඒක මං හිතන්නේ මම පොඩි කාලේ ඉඳන් ඒ හැදිච්ච පරිසරේ පුරුදුච්ච පරිසරයත් එක්ක. ඊපස්සේ ඉතින් ජූනියර් සුපර්ස්ටාර් එකේ ඔන්න වක්කඩ ළඟ සින්දුව කිව්වා ටෙලිකාස්ට් වුණා. මං හිතන්නේ දවස් එකමාරකින් විතර YouTube views 1 million පනපු වීඩියෝ එකක් තිබ්බා. ඊට පස්සේ එහෙම ගොඩක් දෙනෙක් අතර කතා වුණා. ඉතින් දැන් ඒක මට දැන් දැන් දන්නවා මට සිරි මේක මාර දෙයක් නේ කියලා. හැබැයි මම ඒ කාලේ මම ඒලෙවල් කරන කාලේ මට එහෙම කිසිම කියන්නේ මට ඉගෙන අවබෝධයක් තිබ්බේ නැහැ මේ මොකද්ද මේ කියලා. ඉතින් මං ඒ දවස්වල මාර දෙයක් ඒක මට ඒ ආදරේ මාර දෙයක්. මං පුරුදු වෙලා හිටියා කමෙන්ට්ස්. මං අදටත් ඒ පුරුද්ද මට තියෙනවා. මම හැමෝම දානේ හැම කමෙන්ට් එකක්ම මං කියවනවා. ඒකට මං හරි ආදරෙයි. ඒ මගේ YouTube එකට හරි මගේ Facebook එකට හරි දාන හැම කමෙන්ට් එකක්ම මං කවදාවත් මගහරින්නේ නැහැ. මම හැම එකම කියවනවා. ඉතින් ඒ දවස්වල ඒවා කියවන්න ඒවට රිප්ලයි කරන්න මේ සහ මගදී කට්ටිය දැකලා කතා කරද්දි මට එහෙනම් වෙලාවකට තමයි අම්මට උඩු මම අර පොරන් කියලා ගෑම්මක් එන ඒ වෙලාවට ඒ වෙනම මට මාර ගෑම්මක් ආවේ. ඉතින් මං හරි ආදරෙයි අතීතයට. මාර මාදරේ. අපි හැමෝටම සුන්දර අතීතයක් තියෙනවා. අපි හැමෝටම සුන්දර වර්තමානයක් තියෙනවා. වර්තමානය සුන්දර කරගත්තොත් අපි හැමෝටම ලස්සන අනාගතයකුත් ලැබෙනව අනිවාර්යෙන්. ඒ සොඳුරු අතීතයේ ඇත්තටම කොත් අපිට තාක්ෂණයේ ගොඩාක්ම ලං වෙන ගත මේ කොරෝනා වසංගතයත් එක්ක අපි හුදකලා වීම සමගනේ වෛරල් එක ට්‍රෙන්ඩින් මේ හැමදේම අපි කතා බහට ලක් කරන්න ගත්තා. නැත්නම් සීමිත පිරිසක් විතරයි මේ දේවල් ගැන දැනගෙන හිටියේ. ඉෂිනිගෙන් මම අහන්න හිටියේ මේ ප්‍රශ්නෙටත් පස්සේ ඔබ කවුද ජූනියර් සුපර්ස්ටාර් තනගීට දිරිමත් කළේ ඔබ යොමු කළේ කියන එක ඔබ ඒට උත්තර දුන්න අපි නැවතත් ඒ ගැන කතා කරනවා. ඔබගේ පාසල පළමුව කොළොන්නාව බාලිකා විද්‍යාලය ඊට පසු ගෝතමී බාලිකා විද්‍යාලය ඇයින් පසු තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියක් විදිහට අධ්‍යාපනය හදාරන්නේ. අපි කතා කරමු ජූනියර් සුපර්ස්ටාර් එතකොට ඔබ දිරිමත් කළේ කවුද ඔබේ දෙමෝපියන් ඔබේ පාසල මේ ගැන කතා කරමු තවපාර. ඔව් ජූනියර් සුපර්ස්ටාර් කාලේ ගත්තොත් ඒකට යොමු වෙන්න මට මුලින්ම ගෙදරින් තමයි පළවෙනිම පන්නේ. මොකද ගෙදරින් එපා කිව්වොත් ඒක එපා. ගෑනමෙකුට විශේෂයි විශේෂයි. ඒ නිසා මේ ජූනියර් සුපර්ස්ටාර් එකේ මූලික ගෙදර ඉතින් අම්මයි තාත්තයි පුදුම සහයෝගයක් දුන්නේ සමස්ත. මම හිතන්නේ ජූනියර් සුපර්ස්ටාර් විතර නෙමෙයි අදටත් එහෙමයි. මට මං කිව්වේ මට කිසිම ස්පොන්සර්ස්ලා නැහැ. මං ඒක ප්‍රසිද්ධිය කියන මට කවුරුත් නැහැ.
මගේ එකම ස්පොන්සර් මේ අපේ තාත්තයි අපේ අම්මයි. ඉතින් ඒ කාලින්දරම ඒක තාමත් තියෙනවා. ඉතින් ජූනි සුපර්ස්ටාර් සමස්ත ඒ එපිසෝඩ් එක ඉවර වෙනකම්ම ඒ ඔක්කොම කාල සීමාවේ මාව දිරිමත් කරේ ඉදිරියට අරන් ගියේ මගේ අම්මයි තාත්තයි. ඊට පස්සේ විශේෂයෙන් කතා කරන්න ඕනේ මගේ පාසල් දෙකක් තියෙනවා. මගේ කොළුණා බාලිකා විද්‍යාලයේ මම 5 වසර වෙනකන් ඒකේ හිටියේ. ඉතින් ඒකෙනුත් මට ගෙන්නලා මාව ඒ දවස්වල මට සපෝට් එකක් දුන්නා. ඊට පස්සේ ගෞතමී බාලිකා විද්‍යාලයේ ගත්තොත් මං හිතන්නේ අම්මටයි තාත්තටයි පස්සේ ලොකුම උනන්දුව තිබේ මගේ පාසලට. මාව ඒ තැනට දිරිමත් කරා. මට මංගත් මට ඒ තැන හැදුවා. ඒ කියන්නේ සමහර වෙලාවත් තිබ්බා ඒ දවස්වල පෝස්ට් කැම්පේන්ස් ඔය කාඩ් බෙදලා SMS කරන්න ඒ දේවල් කරන්න අතරම ගෙදරට ලොකු මූල්‍යම අපසරියක් තිබ්බේ නැහැ. හැබැයි මගේ පාසලෙන් ඔයා විශ්වාස කරන්නේ මගේ පාසලේ අධිශිෂ්‍ය ශිෂ්‍යාව තමයි ඒකට වියදම් කරේ. එතකොට ඒ දේවල් print කරලා posters ගහලා බෙදලා ඒ ගියේ මගේ යාළුවෝ ගියේ. ඉතින් ඒ හැම දෙයක්ම මට අදටත් මතකයි. මගේ පාසලෙන් මට පුදුම සහයෝගයක් ඒකට ලැබුණේ. ඉතින් පාසලයි මගේ දෙමාපියෝ මගේ යාළුවෝ ඒ වටේ හිටපු පිරිස තමයි මාව ජූනි සුපර්ස්ටාර් වේදිකාව තුළ මාව අර හයියෙන් මෙයා දරාගෙන හිටපු බර අතු ටික. මටත් නිහතමානී ආඩම්බරයක් දැන් ඔබත් සමග කතා කිරීම. ඇය මුල අමතක කරලා නැහැ. ඇය හරි ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටින ඇගේ අම්මා තාත්තට පසු ඇගේ පාසල ඇයට දෙවෙනි මවක් විදිහට ඇගේ ආදි සිසුන් ඇගේ සහෝදර සහෝදරයන් විදිහට ඇගේ මිතුරියන් ඇයට බෙහෙවින් උදව් උපකාර කළ බව. ඒක තමයි අපිට තියෙන්න ඕන ගුණාංගය. අපි කවදාවත් මුල අමතක නොකළ යුතුයි. ඉෂිනී එතකොට නංගේ ඔයා මේ කාලය තුළ ජූනියර් සුපර්ස්ටාර් ඒ තරගය තුළින් ඔබ ජීවිතේ ලොකු පන්නරයක් ලබනවා. ජීවිතේ ලොකු පිම්මක් ඉදිරියට තබනවා සංගීත ජීවිතය තුළ. ඒ වෙනකොටත් ඔබ සංගීතේ හදාරමින් සිටියද කොහොමද? ඔව්. සංගීතය කියන විෂය ගත්තොත් මගේ ජීවිතයට මුලින්ම එන්නේ මම චූටිම කාලෙදී. ඒ කියන්නේ අපි කතා කළ යුතුයි මොකද අපි ප්‍රේක්ෂක ඒ කියන්නේ හිතනවනේ. ඇය මේ තරම් දක්ෂ වෙන්න හේතුව. එතකොට ඇය එතකොට සංගීතේ හදාරමින් සිටියත් මේ පුංචි වයසේදී අපි ඒ කියන්නේ හරි පැහැදිලිව අත්දැකීම් ප්‍රකාශ කරමු. මම චූටි කාලෙදී ගත්තොත් මං හැමදේම කරපු කෙනෙක්. ඒකට මේ විශේෂ ගෞරව හිමි වෙන්න ඕනේ මගේ අම්මට. ඕල්රවුන්ඩර්. මම ඕල්රවුන්ඩර් කෙනෙක් කරියා. මම ඩ්‍රාමා කරා. මම චිත්‍ර ඇඳා. මන් නැටුවා. ඊට පස්සේ මේ සංගීත කරා. අපේ අම්මා මාව හැම දෙයකටම දැම්මා. ඒ කියන්නේ මොන පැත්තෙන්ද මෙයා දක්ෂ මොකටද කියලා හොයාගන්න මං හිතන්නේ යාට එහෙම දෙකුත් තියෙන්නේ නැති. මොකද පොඩි කාලේ අපිට තේරෙන්නේ නැහැ. මං ඒ ඔක්කොම කරා. ඊට පස්සේ මං හිතන්නේ පාසලෙන් ඉවත් වෙනකම්ම මං ඒ හැම දෙයක්ම කරා. මම නැටුවා, මම සින්දු කිව්වා, මම ස්ක්‍රිප්ට් ලිව්වා, ඩ්‍රාමා කරා, කරන්න තියෙන ඔක්කොම කරා මම. ඒවෙන් විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙත් ඒක එහෙමම තිබ්බා. ඊට අමතරව ගත්තොත් අපි තියෙනවනේ පාසල් කාලේ එක තරඟ. ඒ හැම තරඟයකටම මම ওই හැම අංශෙම ඉදිරිපත් වුණා. මම නටන්නත් ගිහිලා තියෙනවා, ජයග්‍රහණත් ලබලා තියෙනවා. සහ මං ගත්තොත් නිවේදනය හැම දේම මං කරනවා. සංගීතය කියන දේ ගත්තොත් මම පළවෙනිට මට වයස අවුරුදු 3 තමයි මම සංගීත කටයුතු පාටම් ගන්නෙ. ඒ කියන්නේ අපේ අම්මා තමයි මම මුලින්ම වාද්‍ය භාණ්ඩයක් තමයි පුරුණු වීම කරන්න ගියේ. එතකොට මට වයස අවුරුදු 3 මම සංගීතය පටන් ගත්තා. අවුරුදු 3ක් කියන්නේ පුංචි වයසකදී. පුංචි කාලේ මගේ අම්මට තාම මතකයි මගේ ඇඟිලි හරීම චූටි මගේ කියන්නේ මගේ ටීචර් මගේ ඇඟිලි මෙහෙම උස්සලා තමයි මේ තියලා මම කීබෝඩ් එක ප්ලේ කරේ. මෙච්චර චූටි කීබෝඩ් එකක් තිබ්බේ. ඊට පස්සේ මම තාත්තා මට කීබෝඩ් එකක් අරන් දුන්නා. යමහා එකෙන්. ඒ කියන්නේ මගේ අදටත් තියෙන කීබෝඩ් එක ඒක අවුරුදු දැන් මම හිතන්නේ 12කට වැඩි කාලේ 12ක් නෙමෙයි ඊටත් වැඩි කාලෙක් හරි පරිස්සමට පාවිච්චි කරනවා. හරිම පරිස්සමෙන් මම කිව්වා මගේ දරුවෙක් වගේ මම පාවිච්චි කරන්නේ. ඒක තාමත් මල් ළඟ තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් අවුරුදු 3 මම සංගීතය පටන් ගත්තා. ඊට පස්සේ ගායනයේ පැත්තට මම යොමු වුණේ. අපි ගත්තොත් අම්මා ඉස්සර කියන මම ওই නිතර ගෙදර ඉන්න ගමන් කෑග ගහ සින්දු කියන ඔය ඔහොමම පොඩි පොඩි කාලේ ඒව තියෙනවනේ. සහ මේ විශේෂම දේවල් තමයි ඒව හරි සුන්දර මතකිති. අපි ඔය යනවනේ තැන් තැන් වල අම්මා මාව බෙහෙත් ගන්න එක්කයි යන හොස්පිටල් එකට යනවා කී කොහෙට හරි බඩු ගන්න යනවා සුපර් මාකට් එකකට ගිහිල්ලා මොනවා හරි ගන්න යනවා. ඉතින් බස් හෝල්ඩ් වල ඉන්නවා බස් එකගෙන යන්නේ. ඉතින් ওই වගේ දේවල් වලදී මං ඉස්සර කෑ ගහලා සින්දු කියනවා. ඒ අම්මා මගේ කට වහන ඔය වගේ වෙලාවට. මේ ඉතින් ඒ වගේ සොඳුරු දේවල් තියෙනවා. ඊට පස්සේ මගේ මම සංගීතය කියන්නේ ගායනය කියන දේ මම ඔෆිෂියලි පටන් ගත්තේ මම 3 වසරේ. ඒක අවුරුදු 3 ඉඳන් ඒ කාල වෙනකම් මම වාදනය කියන දේ අනික් දේවල් නර්තනය මම ඒ දේවල් තමයි හැදෑරුවේ. මම ගායනය කියන දෙයට මුලින්ම අම්මා මාව යොමු කරේ. මම 3 වසරේදී කියන්නේ මට දෙයක් අකුරු කියව ගන්න කතා කරන්න පුළුවන් වෙන්නත් එපා. ඒකට 3 ඔන්න
ගිය මම ඔෆිෂියලි සංගීතකින්ද හදාරන්න මම අතටත් ගෞරව කරනවා. මම අද මේ තැන ඉන්නේ මගේ ගුරුවරිය නිසා, රශ්මි සංගීත මහත්මිය. මම හිතන්නේ ඇයවත් ගොඩක් දෙනෙක් දන්න ගෞරව කරන චරිතයක්. ඉතින් ඇය තමයි මාව හැදුවේ. මාව ට්‍රේන් කරේ යානිකන් අර මලකඩ බැඳිච්ච ඔහේ හිටපු මාව සුද්ධ කරලා අරගෙන සංගීතය ගායනය කියන දේ මට ඇඟට දැනුනේ මිස්කෙම් ක්ලාසිකෙන්. ඉතින් ඊට පස්සේ මම එහෙම හදාරලා සංගීතයකින්ද මම අදටත් හදාරනවා. ඒක ඉවර කරන්න බෑ අපිට, සාමාන්‍ය ඉගෙන ගන්න දේවල් ඉවර කරන්න බෑ. හින්දා මම සංගීතයකින්ද එදා පටන් අද දක්වා මම ඉගෙන ගන්නවා. ඉෂිනේ, එතකොට දැන් මේ ජීවිතය හරි සුන්දරයිනේ නේ? දැන් මේ ජීවිතය ඇතුලේ වා ගොඩක් ගොඩක් අවස්ථාවන් පහු කරලා තියෙනවා, ගොඩක් ගොඩක් අත්දැකීම් ලැබලා තියෙනවා. ගෑන් ළමෙක් විදිහට අපි බලාගෙන ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන් අතරේ ඉන්න නංගිල මල්ලෙල හෝ වේවා, අක්ක කෙනෙක් හෝ වේවා, ගෑන් ළමෙකුට ඔබට දෙන්න පුළුවන් මොකද අවවාදේ? එහෙම නැත්නම් දෙන තියෙන පණිවිඩය? අංක එක හොඳට ඉගෙන ගන්න. තමන්ගේ ජීවිතය කියන්නේ අපි ගත්තොත් ඉස්සරහට යන එක එක දේවල් වෙනවා, එක එක කාර්තු වෙනවා, වැටෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම කියන්න තියෙන හොත්තට ඉගෙන ගන්න. ඒ කියන්නේ ඉගෙනීම කියන දේ අපිට කවදාවත් මේ ඔය කියන තිබු තැනක සොර සතුරන් ගත නොහැන කියලා කවිකුත් තියෙන එකේ කවදාවත් උගත මනා ශිල්පයමයි මතුර එකන. ඒ නිසා හැමදාම ඉගෙන ගන්න. ඉගෙන ගන්න දේ නවත්තන්න එපා. තමන් තමන්ව මුලින්, ඒ කියන්නේ මම කියන්නේ මේ අපි මාර පොර වෙන්න ඕනේ එහෙම කියලා. හැබැයි තමන් ඕන තැනක අපි ඉන්ඩිපෙන්ඩෙන්ට් විදිහට ඉන්න පුළුවන් විදිහකට හදාගන්න. එතකොට පුළුවන් ඕනම තැනක ශක්තිමත්ව ඉන්න. තමන්ගේ ඉදිරි ගමනේදී තමන්ගේ ඉදිරියේදී අපි ගත්තොත් එක එක ගෑන් ළමයි ඊළඟට විවාහ කටයුතු සිද්ධ කරනවා නේ. ඒ හැම තැනදීම අපි ගත්තොත් පාර්ට්නර්ට විතරක් ඒ හැමදේම බර දාලා ඉන්න නැතුව, එතකොට කවදා හරි පුරන් ගෑන් ළමයි මටත් ඔයාලට උදව් කරන්න පුළුවන් වෙනවා. එතකොට මම හිතන්නේ හරි ලස්සන ජීවිතය. ඉතින් ගෑන් ළමයි විදිහට ඉගෙන ගන්න, හරි ලස්සන ජීවිතයක් ගත කරලා ලස්සනට අඳින්න, ආස දේවල් කරන්න. පළවෙනිම දේ තමන්ගේ ඒ තියෙන තැන හරි ලස්සනට හදාගන්න. ඉෂිනේ, මම මෙහෙම කතා කළොත් වක්කඩ ළඟ ගීතය අපේ ආදරණීය හැමදාමත් අමරණීය අමරදේව ශූරීන්ගේ ඒ අපූර්ව ගීතය ඔබ නැවත වරක් ඒ ගායනා කිරීම තුළ YouTube තුළ මිලියන වාර පසු කරනවා, මිලියනේ පසු කරනවා නැරඹුම් වාර. මේ ඔබලද ජයග්‍රහණය. අපි මේ ගැන කතා කරමු. ඒ කොහොමද ඒ අපූර්ව හැකියාව ඔබට තියෙන්නේ? ඒ තරම් අපූර්වද, ඒ තරම් විශාරද පඬිතේ ගායනා කරපු ඒ පඬිරුණෙක් ඒ ගීතය ඔබත් හරි අපූර්වට ගායනා කරන එක කරන්න බැරි දෙයක්. මම දන්න විදිහට අමරදේව ශූරීන්ගේ ගීතයන් තව කෙනෙකුට හරි අපහසුයි ගායනා කරන්න. කෙතරම් ගායනා කළත් ඒකට ප්‍රශංසාවක් ලබන්න හරි අමාරුයි. නමුත් ඔබ එක රැයක් තුළ, කෙටි කාලයක් තුළ විවිධ ශ්‍රේෂ්ඨය තුළ ඉන්න ප්‍රවීණයන්ගේ ප්‍රශංසා ලබනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රවීණයගේ ගීතයක් ගායනා කළාම ප්‍රශංසා ලබනවා හරි අඩුයි. අපි ඒකට ගැරහුම් ලබන්නේ ඇයි? ඒ කෙනාගේ ගීතය නැවතවරක් ගායනා කරලා විකෘති කළේ මෙහෙම දේවල්. නමුත් ඔබ එහෙම දෙයක් ඇහුවේ නැහැ. ප්‍රවීණයන්ගෙන් ඔබට පැසසුම් ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා. ඒ අපූර්ව හැකියාව ඔබට කොහොමද දායදුනේ? කොහොමද ඒ තරම් අපූර්වට ගායනා කළේ? අපි ගත්තොත් හැම දෙයක්ම කරන්න, දැන් සින්දුවක් කියන්න හරි, නටන්න හරි, රඟපාන්න හරි, මොකක් හරි එක හදාරන්න ඕනේ අංක එක. හැදෑරීම කියන දේ අවශ්‍යයි, සහ පුහුණු එහෙම. එතකොට මං හිතන්නේ ඒක අපි මේ ප්‍රේක්ෂකයෝ ඒක හරි ආදරෙන් බාරගත්තේ. මං හිතන්නේ මේ කාල සීමාව තුළ මම හදාරපු දේ මම නිවැරදිව පුහුණු වීම කළ ඉදිරිපත් කර හින්දා වෙන්න ඇති. එතකොට මං හිතන්නේ ඕනම කෙනෙක්, දැන් මට විතරක් නෙමෙයි සමහරක් විදිහට මම දැකලා තියෙනවා, පෞද්ගලිකව මම දැකලා තියෙනවා මගේ විශ්වවිද්‍යාල ඇතුළේ වගේම ඊට එහා මම ඔය ගියපු හැම තැනකදීම මම දැකලා තියෙනවා මේ මට වඩා දක්ෂ ළමයි මම ඇස් දෙකෙන් මම දැකලා තියෙනවා. මම හරිම ආසයි ඒ වගේ චරිතවලට. මොකද මම පෞද්ගලිකව කතා කරලා කියලා තියෙනවා මේ දැන් මම මෛත කාලිනව අපේ කැම්පස් එකේ තිබ්බ වැඩකදී මම ඒ මල්ලට කතා කරලා මල්ලි මම මාර වැඩෙක් කියලා. ඒ කියන්නේ මේ හැමෝ කෙනෙක්ට මෙන්න පුළුවන්. මම හිතන්නේ මට ඒ අවස්ථාව හම්බුනේ ඒක මම රියැලිටි තරඟකින් ආපු හින්දා, සහ ඒක අහපු අය මට දීපු ඒ ආදරේ හින්දා. එතකොට තව කෙනෙක්ට ඒ වගේ තැනකට යන්න මම යෝජනා කරන්නේ තමන් ඉගෙන ගන්න දේ හොඳට පුහුණු වීම කරලා ඒක නිවැරදි අවස්ථාවේ පාවිච්චි කරන හැමෝටම, මට විතරක් නෙමෙයි හැමෝටම පුළුවන් කරන්න. නිවැරදි පුහුණුව අපි ඒක හරියට භාවිතා කරනවා නම් අපේ ජීවිතේ විශාල තැනකට යන්න, විශාල කඩීමක් පහු කරන්න, නොමැකෙන නාමයක් සනිටුහන් කරන්න අපිට හැකියාව තියෙනවා. ඉෂිනි, මම ඔයාට මෙහෙම කළොත්, ආරාධනාවක් කළොත් පොඩි, දැන් අපි ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන්
අපේ මේ ගොමි ටීවී අමතක චරිත අපේ මූලාරම් වැඩසටහන වෙනුවෙන් ඒ ගීතය වක්කඩ ළඟ ගීතය ඔබේ මියුරු කටහඬින් ගායනා කරන්න පුළුවන්ද? වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාකුලින් විදුලිය කෙටුවා කිව්වට පස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැටවට කෙරුවා තුන් දවසක් අමනාපෙන් හිටි කඳුණු කඩු බැල්මෙන් බැලුවා ගල මතු පිට මල පිපෙන්න මලවට බඹරිඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න ගල මතු පිට මල පිපෙන් මලවට බඹරිඳු නටන් වැහි වැහැලා ගඟ පිරෙන් ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කළු හිනාවෙයන් ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ හිනාවෙයන් කළු හිනාවෙයන් වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවෙයන් කළු හිනාවෙයන් වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවෙයන් කළු හිනාවෙයන් හිනාවෙයන් කළු හිනාවෙයන්. හරිම ලස්සනයි. ඔබේ හැකියාව දිනෙන් දින වැඩි දියුණු වෙලා ඔබට ජීවිතේ ලොකු තැනකට යන්න ඔබ හිත ඇතුළෙන් ඒ හිතනේ තැනට යන්න හැකියාව ලැබෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉෂ්නි මම මේත් එක්කම යන්නම් ප්‍රශ්නෙකට. ඒ තමයි ඔබ ජූනියර් සුපර් ස්ටාර් තනගේ තුළ හැමෝම ගෙවල් වල ඉඳන් හරියට කැට තියලා අපි කියනවා කියන්නේ මෙයා තමයි ෆයිනල් මෙයා තමයි ෆස්ට් වෙන්න ඕනේ කියලා කිව්වා. ඔබ තමයි විය යුත්තේ කියලා. නමුත් ඔබට ඒ තැන ලැබුණේ නැහැ. ඔබ ඒ ගැන දරන අදහස මොකක්ද? අපි දැන් සාමාන්‍ය මම පෞද්ගලික උදාහරණ අදහස අපි තනගේකට ගියොත් ජය පරාජයකින් ද හැමදේම සමබරව බාර ගන්නනේ. මට එහෙම දුකක් කියලා දෙයක් ඇත්තටම දැනුන්නේ නැහැ. මම තරංගයට සහභාගි වුණා. අපේ අම්මා හැම වෙලේම කිව්වේ මේක තරංගයක්. ඒක විනන්න පුළුවන්, ඒක පරදින්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයා හැම වෙලේම hina වෙලා සසුරින් ඒ දේ බාර ගන්න කියලා. මොකද දින්නේ මං කියන්නේ මම විතරක් දක්ෂ නැහැ. අනිවාර්යයෙන්ම මම දිනපු මගේ අනිත් සහෝදර අපේ රෝවෙන් කියන්නේ හරිම දක්ෂ කෙනෙක්. ඉතින් කවුරු දින්නත් පරදුණත් මං හිතන්නේ මගේ හරි සතුටින් ඒ අවස්ථාවේ බාරගත්තා. තරංගයකට යද්දි අනිවාර්යයෙන්ම ඔය දෙකම දරා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔබට ජීවිතේ කොතනම තැනකදීවත් කලකිරීමක් හරි දුකක් හරි ඒ අවස්ථාව ගැන දැනෙලා නැහැ. නෑ, මම සතුටු වුණේ මට ඒ අවස්ථාව ලැබිච්ච එකට. මං හිතන්නේ ගොඩක් කාටවත් ෆයිනල් එක සිංක් කරන්න අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. සහ මම ඊට කලින් අවුට් වුණත් මම සතුටු වෙනවා. මොකද ජූනි සුපර්ස්ටාර් තනගේ ගත්තොත් ඒකට විශාල ප්‍රමාණයක් ඔඩිෂන් ආවා. එතකොට ඒ ආපු කට්ටියගෙන් අවසාන 24 දෙනාගේ වටේට ස්ටේජ් එක උඩ නැගලා මයික් එක අතර අරන් සින්දුවක් කියන්න ලැබුණා කියන එක මං හිතන්නේ ජයග්‍රහණයක්. මම මෙහෙම හෙව්වත් දැන් ඔබෝයි කියනවත් එක මට සමා වෙන බාධා කළාද? ඔබෝයි කියන විදිහට ඔබට ඒ විදිහට දැනුණා නම් ඔබට කොතනකවත් ඔබ කඩා වැටුනේ නැද්ද? කලාවට තියෙන ඇල්ම කොතනකවත් චුට්ටක්වත් අඩු වුනේ නැද්ද ඔබට ඒ තැන අහිමි වුණායි කියලා? අපි ගත්තොත් මේ ඕනම දැන් දෙක හැම දෙයක් පිටිපස්සෙම පරාජය කියන දේ තියෙන්න ඕනේ. නැත්තම් මම දන්නේ නැහැ පරාජය වුණාම මම කොයි විදිහට ඒකට රියැක්ට් කරන්න ඕනේ කියලා. පරාජය කියන දේ වැටීම කියන දේ තියෙනවනේ. මම හිතන්නේ අදටත් මට ඒක නොඅඩුව ලැබෙනවා. පරාජය වැටීම කියන දේ සහ ජයග්‍රහණය කියන දේ ඊට එහා සමානවම ලැබෙනවා. එතකොට පරාජය කියන දේ ඒ කඩා වැටීමක් කියන දෙයක් හමුන්නේ නැහැ. මට හිතන්නේ මට ඒක ඊට වඩා පන්නරයක් වුණා. මම සංගීතයෙන් එතකොට මම දැනගත්ත මට මොනවද තියෙන අඩුපාඩු, මම මොනවද හදාගන්න ඕනේ කියන දේ. එතකොට මම හිතන්නේ පරාජය වෙන්න ඕනේ දිනන්න. ජීවිතයේ සෑම කඩා වැටීමක්ම
ඔබ සාර්ථක කරනවා. සාර්ථකත්වයේ විතරක් නෙමෙයි අපි හැම වෙලෙම හිතන්නේ මම සාර්ථක වෙනවා වගේ මම සාර්ථක වෙන තැනක් එනවා. අසාර්ථකත්වෙදිත් මම නැගිටින්න ඕනේ කියන දේ. ඇයි ඒ දීපු පණිවිඩය ඔබටයි ඔබේ ප්‍රශ්නයි මම මේ අයගෙන් අසන්නේ. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවත් මේ ප්‍රශ්නේ ප්‍රේක්ෂකයන් අනිවාර්යයෙන්ම හිතනවා. ඔබ මේ කාල සීමාවත් එක්කම දිගු නිහඬියාවකටපත් වෙනවා. මේ මේ කාල වකවානුවත් එක්කම ජූනියර් සුපර්ස්ටාර් තැනකෙත් එක්කම. ඇයි ඒ? හේතු කාරණා කීපයක් තිබ්බා. ජූනි සුපර්ස්ටාර් තරඟයට යද්දී මම හිටියේ මගේ ඒ ලෙවල් අවුරුද්දේ. එතකොට මේ ඕකෙන් පස්සේ ගොඩක් වෙලාවට මම මේ මං කිව්වා මට ෆෝන් තිබ්බනේ අම්මගේ තාත්තගේ තමයි ෆෝන් එක තිබ්බේ. මම මාර විදියට ෆෝන් එකට ඇඩික්ට් වුණා. ඊට පස්සේ මට ඒක ගලව ගන්න බැරි වුණා. අර මිනිස්සෙක් මේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වුණා වගේ වුණා. ඊට පස්සේ මේ අපේ අම්මා මට කිව්වේ අම්මා කිව්ව වචනේ මේ විදිහට මං කියනවා උඹේ ඔය ස්ථාකමින් ඇති වැඩක් නැහැ උඹ ඒ ලෙවල් ෆේල් වුණොත් රිද්දක් ඇඳයි යන්න වෙන්නේ නැහැ ඔහොම කිව්වා. ඉතින් මේ ඒ ඒ වචනේ ඇත්තරම මේ අර කලහරා මොලේට කියන එක නේ මාරු විදිහට වැදුනා. මේ ඊට පස්සේ මං හිතන්නේ මේ මගේ ෆෝන් එකත් ඔක්කොම අයින් කරා අයින් කළා. මම ඊට පස්සේ අධ්‍යාපනයට තමයි යොමු වුණේ ගොඩක් වෙලාවට. ෂෝස් ඇත්තරම කිව්වොත් ඒ කාලේ ෂෝස් ආවා. මං හිතන්නේ මිනිස්සුන්ට එන පීක්ම කාලේ කියන්නේ. එතකොට මේ සාමාන්‍ය අපි ගත්තොත් රියැලිටි එකකින් එළියට එන ස්ටාර් කෙනෙක් කියන්නේ පුඹපු බැලුමක් වගේ. ඒ බැලුමේ අර මේ තියෙනකන් උඩ ඉන්නවා. ඒ බැලුම ඉතින් බහැගෙන යන කලාව ආවොත් ඉතින් බැස්සා. ඊට පස්සේ අපිට ඒක ආයේ උඩට ගන්න හරි අමාරුයි. හරි අමාරුයි. ඒක හරි මම පහසුයි. ඉතින් හැබැයි මම පසුතැවෙන්නේ නැහැ. අපේ අම්මා මාව යොමු කරේ වැරදි දෙයක් නෙමෙයි මගේ අධ්‍යාපනයට. ඉතින් ඒ කාල සීමාව නිහඬ වෙන්න ප්‍රධානම හේතුව ඊට පස්සේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා විශ්වවිද්‍යාලයට ආවා. ඒ විශ්වවිද්‍යාලේන අපි ගත්තොත් තියෙන අපිට පොඩි තියෙනවානේ කාල ගැප් එකක් තියෙනවානේ. ඒ කාලෙදි මම විවිධ රැකියාවල නියුතු වුණා. ඇත්තටම කිව්වොත් මම අවුරුදු 19 දී මම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කරා. ඉතින් ඒවත් එක්ක ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියා. ඒ දේවලුත් එක්ක මම හිතන්නේ මේ සංගීතයට ඊට පස්සේ මම ගොඩක් අවධානය යොමු කරේ අධ්‍යාපනයට ඉගෙන ගන්න දෙන මම ඒක මම විශ්වාස කරන දෙයක්. මේ අධ්‍යාපනය නැතුව අපිට කිසිම තැනක මෙහෙම කෙලින් රැඳිලා ඉන්න බෑ. අනිවාර්යයෙන්ම කොච්චර දක්ෂ කෙනෙක් වුණත් කොච්චර ජනප්‍රිය වුණත් සංගීත හෝ වෙන කලාවංශයෙන් හෝ මොකක් වුණත් තමන්ට තමන්ව ඉස්සරහ තියාගෙන කෙනින් කතා කරන්න ඕන හොඳ අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. ඒ නිසා මං හිතන්නේ දිගු නිහඬියාව තිබ්බේ මම අනාගතයට ලොකු ආයෝජනයක් කරන්න ඒ කාල සීමාව මං කැප කරා. මම ඉෂිනිගේම ප්‍රකාශයක් මෙහෙම කිව්වොත් ප්‍රසිද්ධිය ජනප්‍රියත්වයේ කියන දේ අපේ අතේ නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ ජනතාව අතේ නැත්නම් වෙන කෙනෙකුගේ අතේ. හැබැයි ඉගෙනීම ඒ තමන්ගේ දේ තියෙන්නේ, තමන් ඉගෙනගත්ත දේ තියෙන්නේ තමන්ගේ අතේ. ඒ ඔබම කියලා තියෙන ඔබගේම ප්‍රකාශයක් නේ. ඒ දැන් ඇගේ වචන තුල ගැබ් වෙලා තිබේද? ඉෂිනි දැන් ඔබ ඒ කාල වකවානුව තුල ඉගෙනීමට නිති යොමු කළ ඉගෙනීම වෙනුවෙන් කටයුතු කළ ඒ තිබිය යුතු දෙයක් ඔබගේ උසස් පෙළ, ඒ කියන්නේ ජීවිතේ ප්‍රධානම කඩේම. ඒ කාල වකවානුව තුලත් ඔබ කලාව හැදෑරුවද, සංගීතය හැදෑරුවද, නැත්නම් සංගීතය අමතක කළාද? නෑ, මම සංගීතය කියන දේ අදටත් හදාරනවා. මම සංගීතය කියන දේ කියන එක මම අමතක කරලා අතහැරලා දාලා එහෙම නෑ. මම හදාරනවා. ඒකත් මම ඉගෙන ගන්නවා. එතකොට ඒ කාලෙදිත් මම කරේ සංගීතය හදාරපු එක. සංගීත වැඩ මම කරා, නැත්තේ නැහැ. හැබැයි අර ලොකුවට බර දාලා එහෙම දෙයක් කරේ නැහැ. මම සංගීතය හැදෑරුවා ඒ කාලේ. ඇය බොහෝ දේවල් කතා කළා අපිත් එක්ක. ඇය කිව්වා ඒකේ අර ජීවිතේ ට්‍රෙන්ඩින් වෙන්න තිබ්බ කාලේ ඇය කැප කළා ඒක අධ්‍යාපනය වෙනුවෙන්. ඒ ඇය ලොකු ආයෝජනයක්. ඒක ඇත්ත. ඒ ආයෝජනය තුළින් ඇය අනාගතය අනිවාර්යයෙන්ම මල්පල දරනවා නිසැකවම. ඒක මං මෙහෙම කිව්වා, දැන් ඔබ නිහඬියාවක් එක අධ්‍යාපන කටයුතුත් හදලා හරි සමපරව ජීවිතේ ගෙවනවනේ දියණියක් විදිහට, විද්‍යාර්ථියක් විදිහට. ඔබ ස්වතන්ත්‍ර නිර්මාණ ගැන අපි කතා කළා. ඔබට ස්වතන්ත්‍ර නිර්මාණ කොතරම් ප්‍රමාණයක් තියෙනවද සහ ඒ ගැන අපි කතා කරමු. මට නම් ලොකු වෙන සුතන්දරින් මන්නේ නැහැ. දැනට නම් දෙකයි තියෙන්නේ. අපි මේ දෙක ගැන කතා කරමු අනිවාර්යෙන්. මේ ඒකට හේතුවත් ඇත්තරම මේ සුතන්දර නිර්මාණයක් කරද්දී අපි මනස මාරු විදිහට රිලැක්ස් වෙන්න ඕනේ. කියන්නේ මං හිතන්නේ කෙනෙක්ට වදින නිර්මාණයක් දෙන්න නම් ඒක හොඳට හිතන්න ඕනේ, ඒක හොඳට ගායනා කරන්න ඕනේ. ප්‍රශ්නත් එක්ක, එක්සෑම් එක්ක, ස්ට්‍රෙස් එක්ක මට කියවෙන්නෙත් නැහැ. ඒක නිසා සුතන්දර නිර්මාණ දැන දෙකක් තියෙනවා. දෙකම ලියුවේ මියුසික් කරේ එකම කට්ටිය, අපේ තිරක්ෂණි මදුවන්ති අක්ක තමයි ලිරික්ස් කරේ. ඊට පස්සේ සචිත් රුවිඳු බෝගල, රුක්මන්ද තාරක තමයි ඒක මෙලඩි කරේ. ඉතින් කන්නගීමා කියන සින්දුව සහ මේ මෑත කාලිනව රිලීස් කර මන්දාරමට කියන ගීත දෙකයි. කන්නගීමා සින්දුව මේ වෙනම
පැත්තක් ගැන කතා කරේ අපේ කන්නගී කෝවලන් ආදර කතාවේ එක ස්ථානයක් සහ ඒක මෑත කාලේ අපි සංසන්දනය කරලා කතා කරපු සින්දුවක් මම හරි ආස කරන එකක් ඒක මම හිතන්නේ මම අර ගොඩක් ස්ලෝ මෙලඩි වලට ආස කෙනෙක්නේ එතකොට ඒ නිසා මම ඒකට ගොඩක් ආසයි ඊට පස්සේ මන්දාරමට කියන දේත් අපි මේ හැමෝම විරහව ගැන කතා කරනවානේ ඒක විරහ වේදී හරි ලස්සනට සමුදුන්න විරහවක් ගැන තමයි කතා කරන්නේ ඉතින් ඒ දෙක තමයි තියෙන්නේ ඔව් ඇගේ ගීත ඇගේ ගායනය සඳහා තෝරගන්නේ භාවාත්මක ගීත ඒ කියන්නේ හරි අපූරු කලාවක් ඇතුළ ගැබ්බලා තියෙන එක ඇතුළාන්තේ ඉන්නේ. ඒ ගායනයට සෝතන්ත්‍රයක් විදිහට එළියට එන්නේත් ඒ හා සමානම ගීත දෙකෙන්. මම ඔබට අවස්ථාවක් දෙන ඔබේ සෝතන්ත්‍ර ගීතයන් දෙකෙම කොටස කොටස අරගෙන ගායනා කරමුද අපි. හා කන්නගේ මා සහානිත් ගීත ගීතේනොත්. හරි කිම්. මාද වී ඇවිත් අත වනලා කන්දන් කියේ පෙම්බර හිත අවුලා සාපයක් නොකර දොරකට පෙර මං බලනා කන්නගේ මා තාමත් ඔබ ගැන සිතනා තාමත් ඔබ ගැන සිතනා ඒක අනික් එක මන්දාරමට මං කිව්ව අර අපි විරහවට සතුටින් සමුදෙන එක මන්දාරමට අමතකද මන්දා අපි ආව ගිය හැටි පෙරදා මල්ලහක බැලුවේ රවලා මාතනිව හින්දාද මන්දා මාතනිව හින්දාද මන්දා පරණ පාරේ පිපිලා නලුත් මල් තිබුණා නටන තාලේ දැකලා පරණ මල් හැනුවා මන්දාරමට ඇත්තට කලේ කියලා හිතන මට තරම් ලස්සනයි සංගීතය නොමැතිව ඇගේ ගායනයේ පමණක් මෙතරම් මියුරු නම් සංගීතය හා එකතු වුණු කල කෙතරම් මියුරු වේද හරි අපූරු හැකියාවක් ඔබට තියෙන ඔබට සුබපතනවා ඉෂිනි දැන් අපි බොහෝමයක් දේවල් කතා කළ ඔබේ ජීවිතයේ විවිධ විවිධ පැතිකඩ මම මෙහෙම ප්‍රශ්නයක් අහුවා මේ වෙනකොට ජූනියර් සුපර්ස්ටාර් වල ඒ කාලේ ඔබ ගොඩාක්ම ජනප්‍රියත්වයට පත් වුණු ජීවිතයේ මේ වෙනකොට විවිධ විවිධ සංදිස්ථානයන් පහු කරපු ඔබට මේ වෙනකොට පෙම්වතෙක්ගෙන් ඇරීම ලැබිලා නැද්ද? එහෙම නැත්නම් ඔබ මේ වෙනකොට පෙම්වතියක්ද? මේ ගැන කතා කරමු. එහෙම නැත්නම් ඔබගේ හිත ගිය කෙනෙක් ඉන්නවද? ඔයා නාර ප්‍රශ්නන්නේ. ඒ උත්තරය මේ වෙද්දි පෙම්වතියක්. ඉතින් මං හිතන්නේ මං හරි සතුටු වෙනවා යව මගේ ජීවිතේට හම්බෙච්ච එක ගැන. බයක් නැහැ ඉතින් අම්මත් දන්නවනේ ඒක ප්‍රශ්නයක් කියන්නේ. ඉතින් ආයා මට ගොඩක් මගේ අධ්‍යාපන වගේම සංගීත වැඩවලට ගොඩක් සපෝට් එකක් දෙන කෙනෙක්. මං හිතන්නේ එයා හම්බුනට පස්සේ මං ගොඩක් සංගීත පැත්තට යමු වුණා වැඩි වුණා. එයා හරි කැමති මං සින්දු කියනවට ඒ පැත්තෙන් ඉදිරියට යනවට මගේ හැකියාවට ගොඩක් උදව් කරන කෙනෙක්. ඉතින් මං හරි සතුටුයි මගේ අම්මයි තාත්තයි වගේම මට උදව් කරන සහකාරයෙක් හම්බෙච්ච එකට. නිසකවම සමහරක් අය නම් දුක හිතෙන්නේ නැති පිළිතුර සමග අය පෙම්පතියක්. මයිතරේක හැමෝටම ප්‍රසිද්ධ රහසක්. ප්‍රසිද්ධ රහසක්. නොදන්නා කෙනෙකු සිටිනම් ඔවුනුත් දැන් දැනගන්න ඇති. ඉෂිනි මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔබේ ගෙදර දෙමව්පියන්ගෙන් ගෙදර පරිසරයෙන් ඔබට බලපෑමක් නැද්ද? කලා කටයුතු වල නිරත වෙලා සංගීතයේ පැත්තෙන් කලා කටයුතු නිරත වෙලා ඒක රැකියාවක් විදිහට කරගෙන යන්න කියලා? නෑ අක්කේ එහෙම දෙයක් ඇත්තරම නැහැ. මගේ අම්මයි තාත්තයි සංගීතයටම ආව යොමු කරේ ඒක හදාරන්න එක ඉගෙන ගන්න කියන දෙකෙන් මට ඒක අමතර අපි ගත්තොත් එක එක කලස් තියෙනවනේ මිනිසුන්ගේ ජීවිතය එළිය කරන්නේ මගේ මට ඒක හොඳ ආභරණ විදිහට ඒක තියෙන්නේ. අම්ම හැමදේම හැම වෙලෙම කිව්වේ ඉගෙන ගන්න ඉදිරියට යන මම කැමති දේ කරන්න තමයි අම්ම අවස්ථාව දුන්නේ. ඒක විශේෂම දෙයක් දැන් ගොඩක් අය බල කරනවානේ. මම ගත්තොත් මගේ ඕල වල තිබ්බේ හොඳම රිසල්ට් එක. ඒකට මම කවදාවත් කිව්වේ නැහැ ඔයා බයෝ කරන්න මැත්ස් කරන්න හිම කිව්වේ නැහැ. මම මගේ කොහොමිනත් ඒ කාලේ මම ආස් කරේ ආර්ට්ස් කරන්න. ඒකට
එහෙම මට බලකිරීමක් කවදාවත් තිබෙන්නේ නැහැ. අම්මා කිව්වේ ඔයා කැමති දේ කරන්න. ඒ දේ කරන්න ගත්තාම ඒකට මට මාරු විදිහට උදව් කරා. මම හිතන්නේ මේ මට කවදාවත් ජීවිතේෙන් බලපෑම් තිබිලා නැහැ. හරි ආදරණීය පුෂ් එකක් තල්ලුවක් රැකවරණයක් ඇයිට ගෙදරින් ලැබෙන්නේ. ඉෂිනි මම ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් දැන් ඔබ අරතරම් ජීවිතේ ප්‍රසිද්ධියට පත් වෙලා ඒ තරම් ලොකු තැනක ඉඳලා ඔබ අධ්‍යාපනය වෙනුවෙන් හැම දෙයක්ම කැප කරලා අධ්‍යාපනයට යොමු වෙනවා. එතකොට අපි මෑත කාලයේ ගත්තාම ස්ටාර් වේදිකාවල් තුළින් රියැලිටි තැනක තුළින් පර්ෆෝම් කරලා ජීවිතේ ජය අරගෙන ඉදිරියට ආපු තරෝ ඉන්නවා. ඕන්න ඔවුන්ගේ රැකියාව විදිහට ප්‍රාසංගික වේදිකාව තෝරගෙන තියෙනවා. ඔබට පසුතැවීමක් නැත. අපරාධි මම එදා ඒ තීරණය නොගෙන මමත් ඒ චොයිස් එක මං ඒ තෝරා ගැනීම සිදු කරා නම් මං අද මෙතන ඉන්න තිබ්බ කියලා හිම පසුතැවීමක් තියෙනවද? ඒ ප්‍රශ්නේදී දැන් සමහර තැන්වලදී දතන සික් අපරාධේ හිම කිය හිතේ තියෙනවා. හැබැයි මේ මං මෙහෙම දෙයක් කියන්න අපි අවුරුද්දකදී ගත්තොත් ස්ථා තරංග වලින් ඉදිරියට එන බිහි වෙන ස්ථාස ගොඩක් ඉන්න දක්ෂතාවු ගොඩක් ඉන්න ඒ තරු වලට අමතරව වර්තමානයේ දැන් අපි ගත්තොත් අපි සෝෂල් මීඩියා හරහා බිහි වෙන තරු වෙනවා. තරු කියලා ගත්තාම හැකියාව තියෙන මිනිස්සු ඕන තරම් වටේම ඉන්නවා. එතකොට මම කියන්නේ මේ අතර එකක් විතරයි. එතන මම මේ ගොඩ පිරිසක් අතරින් එක්කෙනෙක් විතරයි. මගේ තරුභාවය හෝ මට ආදරය කරන හෝ මට ඕන දේ රඳාපවතින්නේ ප්‍රේක්ෂකය මත. මාව දරාගන්නේ මට ආදරය කරන සමහරලාට එක්ක මට බනින්න පුළුවන් මට මගේ බනිනවා කියන දේ මම ඇත්තටම දකින්න එතන වැරද්දක් වෙන්නු කරන දෙයක් විදිහට. එතකොට ඒ මට එහෙම කමෙන්ට් කරන හෝ ආදරයට කමෙන්ට් කරන හැම දෙයක්ම රඳාපවතින්නේ ප්‍රේක්ෂකය මත. එතකොට මේ අර මම උලින් කරපු ප්‍රකාශයෙන් තමයි කියන්න තියෙන්නේ අධ්‍යාපනය කියන දේ රඳාපවතින්නේ මම මත. එතකොට මම සමහර තැන්වල මට හිතුණ අපරාධේ කියලා ඒත් මම පසුතැවීමකට ලක් වෙන්නේ නැහැ. මම හරි ස්ථාවරයි මම මේ පැත්තෙන්. දැන් ප්‍රසංගික වේදිකාව ගත්තොත් දැන් කොරෝනා වගේ කාලයක් ආවොත් කාලත් ඉවරයි. එතකොට ඒක හැමෝම මුහුණ පොදු ප්‍රශ්නයක් වුණා. පොදු ප්‍රශ්නයක්. එතකොට ඒක ඇත්තටම කතා කරන්න ඕන හොඳ පොදු ප්‍රශ්නයක් ඒක. හැබැයි මම හිතනවා මේ වගේ කාලයක් වුණත් මට හොඳට කන්න බොන්න පුළුවන්. මගේ රස කියන්නේ මගේ ආරක්ෂාව පැත්ත මම ස්ථාවර නම් මගේ අධ්‍යාපන පැත්ත ස්ථාවර නම් මම කියන්නේ මම අර ඒ පැත්තටම ඒකෙන්ම මගේ වෘත්තිය කරගෙන නොගියේ ඒකට එකක් හේතුවක් වෙන්න ඇති. මම මේ දෙයට ගොඩාක් ආදරය කරන්න ගත්තාම අපි ඒක ගොඩාක් ආදරය කරන්න ගත්තාම මේක අපි රකින්නනේ බලන්නේ. එතකොට මේ දෙයට මම ගොඩක් ගෞරව කරනවා. ඒක මගේ ජීවිතේ මං කියමගේ ආගම වගේ කියලා. ඉතින් මං අර ගොඩාක් කාලවලට එහෙම ආගමෙන් හම්බ කරන් කන්න කැමති වුණේ නැහැ ඒ කාලේදී. ඉතින් ඒත් පහු කාලීනව හිතුන අපරාධේ දැන් ගොඩක් දේවල් දකිද්දි මිනිසුන්ගේ ආදරේ දකිද්දි තිබ්බනම් හොඳයි කියලා. අඩුවක් නෑ ඉතින් අදටත් කට්ටිය කතා බහ කරන හැම තියෙනවා. ඒත් මම සතුටු වෙනවා මම එදා ගත්ත තීරණය ගැන අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න මම ගත්ත තීරණය ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉෂිනි මම මෙහෙම දෙයක් අහුවා. ඔයාගේ අපි අතීතයට ඔබට යන්න මම චාන්ස් එකක් දෙනවා. ඔබට අතීතයට යන්න පුළුවන්කම ලැබුණොත් එදා ඒ ජූනියර් ස්ටාර් තරගයට අවසන් මහා තරගයට ඔබ වෙනසක් කරනවද? ඔබ තෝරාගත්ත සින්දු ඒ ශෛලිය ඔබ වෙනසක් කරනවද? මම එහෙම ඒ ප්‍රශ්න ගැන හිතුවොත් මම ඇත්තට මම සන් මහතරගේ ගායනා කරන ගීත ගැන පොඩි දෝලනයක් හිටියේ. හැබැයි ඉතින් ප්‍රශ්නයක් නෑ. ඉතින් මම හැබැයි අයියන්ට මට සමහරක් කියලා හිතෙනවා අප්පාට මේක කිව්වනම් හොඳයි කියලා හිතෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒක කිව්වත් නැක්කවත් කිසි ප්‍රශ්නයක් නැහැ දෙකම ඕකේ. මොකද ඒ කිව්වත් මමමමයි නේ. මමමමයි. එතකොට මම මෙහෙම කිව්වොත් එදා ඒ අවසන් මහා තරගයේ තුල එදා රාත්‍රියේ ඔබ ජයග්‍රාහකයා බවට පත් වුණා නම් ජයග්‍රාහිකාව බවට පත් වුණා නම් අද මෙහෙම වෙන්න තිබුණේ නැද්ද? ඒ කියන්නේ මේ නිහඬියව මෙලෙස සනිටුහන් වෙන්න නොතිබුණාද? ඔබ එහෙනම් දිගටම සංගීත ශාස්ත්‍රය තුල ඉදිරියට ආවේද? ඒකේන ඒකට උත්තරේ නැහැ. ඒක නෑ. ජය ලැබුවත් නෑ. නැති වෙයි. මොකද දන්නවද? ඒ එතනත් අපේ අම්මගේ අර වචනේ තමයි මතක් වෙන්නේ. මොක කරත් මම හිතන්නේ මා අධ්‍යාපනයට යොමු වෙන්නේ. ඒකට හේතුව ඒක ස්ථාවරයක් හින්දා. රියැලිටි අර මම කලින් කිව්වා කි පුඹ බැලුමක් වගේ කියලා හුලන් තියෙනකන් උඩ රැඳෙනවා. මං ජයග්‍රහණ ගැවුණත්, ජයග්‍රහණය නොකරත් මොකුණත් මම අධ්‍යාපනය කියන දේ තෝරගන්නවා. ඒක මගේ කැමැත්ත මත සහ ඒ මං බලාපොරොත්තු වෙච්ච දේ මත. ඔව්. එතකොට ඉෂිනි ඉස්සරහට ඔබේ අලුත් නිර්මාණ එන්න තියෙනවද?
සිින්දු කීපයක වැඩ වගේයක් දසර මංකිවේ පහුගේ ටිකේ මාසේ එම වැඩ කීපයක් වුණා. ඉතින් මේ ෆයිනල් සිින්ද චුට්ටක් මටිගේ ඒ වෙච්ච වැඩටික පොඩ්ඩක් හෝල් කරා මොකද විභාගේ ඉවර කරගන්නුව නැත අන්තිම හොතරැහිල්ල ඉවරයි. එනිසා මේ ඊට පස්සේ අලුත් නිර්මාණ කීපයක් එන්න තියෙනවා කීපයක් තියෙනවා අලුත් කීපයක් තියෙනවා. ඒටික අපි හිමිහිමින් ඉන්ද්‍රියට දානවා. ඉවසීමේ බලාගෙන ඉන්න ඇය ඔබ වෙනුවෙන් අලුත් නිර්මාණ කිහිපයක්ම පෙරමං තනා බලාගෙන ඉන්නවලු සකසමින් ඉතින් බලාගෙන ඉන්න ඉවසීම තමයි ඔබට තිබිය යුත්තේ මගේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට ඔබ ආදරණීය චරිතයක්. මට මේ කතා කරපු මේ කාල වේලාව තුර දැනුනේ හරි හරි අපූරු බවක් ඔබත් එක්ක කතා කිරීමතර ඔබගේ දෙමෝපියන් සතු වත්කමක් ඔබ උන් ඔබව ඒ හදලා තියෙන තැන ඔබ ඉන්නවා. දැන් හැම දරුවෙකුටම එහෙම වෙන්න බැහැ වගේම ඔබ හැමෝටම ලොකු ආදර්ශයක්. ඉතින් මම ඒ වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉෂිනි මම මෙහෙම ප්‍රශ්නයක් අහුවත් එහෙම අපි හැමෝම දකිනවා අපේ ආදරණීය ගායන ශිල්පී දයානිතාරණ මහතා සමග ඔබට ලොකු සම්බන්ධතාවක් තියෙනවා. දියණියක් සහ පියෙකුගේ ඒ ආදරණීය බැඳීම අපි ඔබ දෙදෙනාගෙන් දකිනවා. සමාජ මාධ්‍ය ජාලා තුළ ඒ පිළිබඳව කතා බහට ලක් කරනවා. අපි මේ සම්බන්ධතාව ගැන කතා කළොත් කොහොමද? ඔව්, දයාන් මම කියන්නේ මම හරි ගෞරව කරන හරි ආදරණීය චරිතයක්. දයාන් මම මට මුලින්ම හම්බ වෙන්නේ මේ අපේ තියෙනවා තරුණ කලාකරුවන්ගේ සංසදය කියලා යූත් සෙලිබ්‍රිටි ෆෝරම් එකේ අකාශ්ගේ මාර්ගෙන් තමයි, අකාශ් තාරක පෙරේරා එයාගේ මාර්ගෙන් තමයි මට දයන් මාමව හම් වෙන්නේ. ඉතින් දයන් මාමව එදා ඉඳන් අද වෙනකන් දයන් මාමගේ උපන්දිනවලටද එතකොට අපි එක එක අවස්ථාවලදී හම් වෙලා තියෙන දේ හැම අවස්ථාවකදීම දයන් මාමව හම් වෙනවා. ඉතින් දයන් මාම කියන්නේ මම දැකපු නිහතමානීම කෙනෙක්. ඒ කියන්නේ මිනිස්සෙක් එච්චරම නිහතමානීද කියලා හිතනවා. දැන් එයාගේ ගීතය ආයිස්සරහ ගායනා කරන බන්නේ මම ආසයි. සහ මම සමහර දවස්වලට මම පෞද්ගලිකව දැනනවා මට ආසයි මේ ෂෝ එක බලන්න කිව්වම කිසිම දැන් සාමාන්‍ය ඕන කෙනෙක් පුළුවන් ඒක මගරින්. හැබැයි මාව එහෙම එක්කන් ගිහිල්ලා ඒ ෂෝ එක බලන්න අවස්ථාව දීලා තියෙනවා. සහ මිල කර නොහැකි අපි කියන්නේ කතා කරන පින්තූර කියලා දයන් මාමගේ අනිවාර්යයෙන්ම ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙන පින්තූර. මං හිතන්නේ දයන් මාමගේ පින්තූරයක් ගත්තේ නැති කලාකරුවෙක් නැති තරම් අනිවාර්යයෙන්. ඉතින් මට හරි වාසනාවක් ඒ වගේ අය වැසුරු කරන්න ලැබීම, ඒ වගේ නිහතමානී කෙනෙක්ව වැසුරු කරන්න ලැබීම ගැන. ඉෂිනි මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඔබෙන්. වර්තමානයේ තුල සංගීත ශිෂ්‍ය තුර ඉන්න හැටි ඔබ මේ සංගීත ශිෂ්‍ය තුරින් ඔබ ආසම ඔබ කැමතිම ගායකයා හෝ ගායිකාව කවුද කියලා හෙව්වොත් මම ඔබ දෙන උත්තරේ මොකද්ද? මං හිතන්නේ ගායකයා කියන චරිතය ගත්තොත් අං ගායකයා හෝ ගායිකාව හෝ අං කේකේ චරිතෙ දෙන්නේ ගොඩක් වෙලාවට මං ඒ සින්දු කියන හින්දාත් වෙන්නේ නැති. නැති වුණත් හිටියත් මොක වුණත් මං පණ්ඩිත අමරදේව ශෝරින් මගේ අංක එක තැන ඉන්නේ. ඒක හින්දා වෙන්න තමයි ගීතවලට තාම කරන්නේ. ඊට පස්සේ මං ගොඩක් ආදරෙයි කුමාරියා සිංහවංශ. ඒක ඒ කියන්නේ ඒ ටැලන්ට් එකට යන මම ආසයි. ඉතින් ඒ චරිත දෙක කවදාවත් ඒ එක දෙක කියන ප්ලේස් දෙක මම හිතන්නේ නැති වෙන එකක් නෑ. මම හිතරම් මාර මාසයි. හරි අපූර්ව තේරීම් දෙකක් සහ නිහතමානීවයි පිළිතුරු ලබා දුන්නා. එතකොට දැන් මම අහන්න කැමති අවසානයේ අපි ටිකෙන් ටික ලං වෙනවා. අවසානයේ අපි ඉන්නේ මටත් හරි ලෝබයි මේ වැඩසටහන අවසන් කරන්න. ඔබටත් එහෙම මම හිතනවා කියලා මම දන්නවා. ඉෂිනි දැන් වර්තමානයේ තුර අපි විශේෂයෙන්ම මේ අද වෙනකොට මේ මේ වෙලාව වෙනකොටත් YouTube එකේ හරි Facebook එකේ හරි මොන හරි සමාජ මාධ්‍ය ජාලය තුළ අපේ ප්‍රේක්ෂකයන් හරි කවුරු හෝ කතාබහට ලක් වෙන දේ තමයි මේ වර්තමානයේ ගායක ගායක ගායිකාවන්ගේ අය කිරීම සම්බන්ධව. මේ ගැන ඔබ දරන අදහස ඔබගේ මතය මොකක්ද? ඔය ප්‍රශ්න ගැනක් කිය වර්තමානයේදී ගොඩක් කතා බහට ලක් වෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා වර්තමානයේදී. එතකොට එක එක කෙනාගේ එක එක මතවාද තියෙනවා. එතකොට මගේ මතවාදය විදිහට ගත්තොත් මේ විදිහට කියන්නම්කෝ, හැම දෙයකටම ලෝකේ වටිනාකමක් කියන දෙයක් තියෙන්න ඕනේ. හැබැයි ඒ වටිනාකම සාධාරණ වටිනාකමක් වෙන්නත් ඕනේ. කලාකරුවෙක් අපි ගත්තා මගේ ශිෂ්‍යය කෙනා තමයි, ගායකයෙක් කියන කෙනෙක් රඳා පවතින්නේ එයාට ආදරය කරන පිරිස වටේ ඉන්නකම්. එතකොට මම සින්දුවක් කියන්න යන්නේ මං එනකම් බලන් ඉන්න මිනිස්සු ටිකක් ඉස්සරහට, මට ආදරය කරන කට්ටියක් ඉස්සරහට. එතකොට අපි ගොඩක් වෙලාවට මම දෙන ආදරය තමයි මට ලැබෙන්නේ නේ. එතකොට මං එනකම් බලන් ඉන්න කට්ටියක් ඉස්සරහට යන්නේ. අපි අය කිරීම ගැන ගත්තොත් එක එක අයගේ එක එක අය කිරීම තියෙනවානේ. ඒ තමන් හදාගත්ත වටිනාකම අනුව, කියන්නේ මම වටිනාකමක් හදාගත්තොත් මට පුළුවන් ඒ විදිහට අය කිරීම සිදු කරන්න. දැන් ලෝකයේ එක එක වෘත්තීන් තියෙනවා, වෛද්‍ය වෘත්තිය තියෙනවා, ගුරු වෘත්තිය තියෙනවා. එතකොට ඒ අය ඒ හදාගත්ත වටිනාකම් අනුව එයාලා දීලා තියෙනවා එයාලට බජට් එකක් කියලා එක. හරිද? එතකොට සංගීතය ඇතුළෙත්
කලාව ඇතුළෙත් එක එක අය තමන්ගේ දක්ෂතාවය හෝවේවා තමන්ගේ හදාගත බ්‍රෑන්ඩ් නේම් එක හෝවේවා ඒ අනුව වටිනාකමක් දීලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් ඔය ප්‍රශ්නේ ගැන කතා වෙන්න ගත්තේ ගොඩක් රියැලිටි වලින් ආපු අය මෙහෙම අය කරනවා එහෙම කියලා. ඒක මම මගේ පැත්තෙන් උත්තරයක් දෙන්නම්. අපි ගත්තොත් මං කියේ වටිනාකමක් දිය යුතුයි. හැබැයි ඒක සාධාරණීකරණය වෙන්න ඕනේ. මට වගේ මට නම් ඇත්තටම කිව්වොත් දැන් මම සින්දු කියන කොහෙර තැනකට යනවා කියන්න මගේ තියෙන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ දෙකයි. එතකොට මං ඉතුරු ටික ඔක්කොම මට කියන්න වෙන්නේ තව මිනිස්සුගේ ගීත. එතකොට ඒ ගායකයා අමාරුයි. මොකද සින්දුවක් නිර්මාණය කරනවා කියන්නෙම ඒකට යන පිරිවැය කාලය ශ්‍රමයේ මිනිස්සයාගේ හැමදේම එතනට යොදවන්න ඕනේ. එතකොට ඒකට ගීතයක් නිර්මාණය කරපුවා මේ කලාකරුවට ඒක ඇත්තටම කිව්වොත් එයා ඒක තව මිනිහෙට දෙනවා කියන්නේ මේ මිනිහයා මාර නිහතමානී කියන එක. එතකොට අපි එක්ෂර මහන්සියෙන් කරපු නිර්මාණයක් ගිහිලා තැනක කියලා අපි අය කරනවා හිමනම් මට මම චරිතයට මම දන්නේ අනික් අය කොහොමද කියලා. මට හරි මේක මහා ගිල්ටි ෆීලින් එකක් දැනෙනවා. ඒ කියන්නේ මම ගිහිල්ලා වෙන මිනිස්සෙක්ගේ සින්දුවක් කියලා මං මාර ලක්ෂ ගණන් හම්බ කරලා එහෙම ඉතින් මට ඇත්තට මාර ගිල්ටි එහෙම අවස්ථාවක් වෙද්දී මම මගේ සින්දුවක් කියලා මම එතකොට ඒක මගේ ප්‍රොඩක්ෂන් එක මගේ දෙයක් කියලා මම වටිනාකමක් දීලා මම මෙච්චර අය කරනවා කිව්වොත් එතකොට මට මාර ප්‍රවුඩ් එකක්. මොකද මම දන්නවා ඒ නිර්මාණය කරන්න මහන්සි වෙච්ච විදිය, ඒ නිර්මාණයට කැප වෙච්ච විදිය, ඒකට යට කරපු මුදල්, ඒ නිර්මාණය කරන්න ඒ යොදපු හැමදේම දන්න. එතකොට ඒක මත මම වටිනාකමක් දීලා තියෙනවා. හැබැයි අර වගේ තැනකදී මම හිතන්නේ අපි ඒක ස්ටෙප් බයි ස්ටෙප් අපි හදාගෙන යන්න ඕනේ. වටිනාකමක් එක්කම වටිනාකම Tamanට හදාගන්නත් එක්කම ඒ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අපි සිං කරන්නේ අපි බලන්න යන කන්නේ. එතකොට ඒ බලන්න යන අයගේ ආදරෙත් රැකගෙන එයාලටත් ගෞරවයක් දෙන ගමන් අපිටත් ඒ ආදරේ නැවත ලබා ගන්න මම හිතන්නේ ඕනම දෙයකින් ඉස්සරහට යනවනම් සාධාරණීකරණ විදිහට ඒ දේ සිද්ධ කරන්න මම හිතන්නේ ගොඩක් හොඳයි. එතකොට ආදරෙත් ලැබෙනවා, Tamanta වෘතිය වශයෙන් ගෞරවයකුත් ලැබෙනවා. අපිට තෘප්තිය තියෙන්න ඕනේ අවසානේ ෆයිනල් එකේ නෙමෙයි. සමස්ත ක්‍රියාවලියම දිහා බලලා අපිට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. අපේ ජීවිතේ අපි හැමෝගෙම සිතුම් පැතුම් විවිධයි. ඔයා හිතන විදිහ මං හිතන විදිහ තව කෙනෙක් හිතන විදිහ වෙනස් විවිධයි. හැබැයි අර නිදහස් සිතුවිලි නිදහස් දයක් තනනවා කියනවා වගේ අපිට හැම දෙයකින්ම ගන්න පුළුවන් පුංචි හරදයක් තියෙනවා. නම් ඒ දේ අපේ ජීවිතේට අරගෙන ජීවිතේ පරිපූර්ණ කරගන්න, එහෙම නැත්නම් ජීවිතේ ඉදිරිපියවරක් හරි තබන්න අපිට හැකියාව, ධෛර්යය, ශක්තිය තියෙන අපි තුළමයි. ඉතින් ඉෂිනි ඔබේ වටිනා කාලේ අපි වෙනුවෙන් වැය කරලා අපේ වැඩසටහනට ඇවිල්ලා අපේ වැඩසටහන මිලස ලස්සන කළාට ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඔබේ අනාගත සරප ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නේ අරමුණු ඒ විදිහට මිෂ්ට සිද්ධ වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ඔබට සුබ දවසක්. ඉතින් ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි ඔබගේ වටිනා කාලේ ඒ විදිහටම අපිට එදා වගේ මදත් ලබා දෙනවා. ඉතින් ස්තුතියි හැමදාමත් ඒ ආදරයට මේ විදිහටම අපිත් එක්ක රැඳී සිටින්න. අපි හැමදාම ඔබට ඔබ ආදරය කරන චරිතයක් මිලස රැගෙන ඇවිත් ඔබට ඒ සොඳුරු අත්දැකීම ලබා දෙන සූදානම් ඒ පොරොන්දු ඔබට දෙනවා. ඔබේ විශ්වාසය අපි වෙනුවෙන් තපලා අපිත් එක්ක රැඳී සිටින්න. මම අවසානයේට මත්තෙන් මෙහෙම දෙයක් කියන්නම්. අපි හැමෝගෙම ජීවිතවල අපි හැමෝටම හීන තියෙනවා. හැබැයි හීන වලින් එක අරමුණක් ජීවිතේ සරහට තබාගෙන අරමුණ වෙනුවෙන් වැඩ කරන්න ඔබට පුළුවන්, මට පුළුවන්, අපි හැමෝටම පුළුවන්. ජීවිතේ බෑ කියලා දෙයක් නැහැ. ඉතින් ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. ආයුබෝවන්.